උද්ඝෝෂණ ඇති වුණා ඊට කලිනුත් උද්ඝෝෂණයක් තිබුණා උද්ඝෝෂණ කීපයක්ම උද්ඝෝෂණ කීපයක්ම දිගින් දිගටම පවත්වන්න ලැබුවා නමුත් රාජපක්ෂලා මේක ලේසියෙන් දාලා යන්නේ නැහැ උන්ගේ ඔවුන්ගේ සියලු සැප තියෙන මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ රුධිරයේ දහඩිය මත මේ රට හූරගෙන කන කාලත් ඉවරයි තව ටිකයි ඉතුරුලා තියෙන්නේ ඒ ටිකත් කාලම යන්න තමයි රාජපක්ෂලගේ බලාපොරොත්තු ඉතින් මම හිතන්නේ මේ ලංකාව විනාශ කළේ මේ රටේ පාලකයෝ හිටියා මේ කිසිදු පාලකෙක් නොකළ විනාශයක් කළේ මහින්ද රාජපක්ෂ වැසිල් රාජපක්ෂ ඔවුන් දෙදෙනා විසින් තමයි ප්‍රධාන වශයෙන් ඔවුන් දෙදෙනා මහින්ද රාජපක්ෂයි වැසිල් රාජපක්ෂයි තමයි ප්‍රධානම හොරු රාජපක්ෂ පවුල ගත්තොත් හැම එකම හොරු මේ මේ දෙන්න තමයි මේ රට විනාශ කළේ මහින්ද රාජපක්ෂයි බැසිල් රාජපක්ෂයි තමයි මේ රට විනාශ කළේ යුද්ධෙන් පස්සේ කළේ සුද්ධය යුද්ධය පෙන්නලා මිනිස්සු රවට්ටගෙන ඊළඟ ජනාධිපතිවරණයට ජනමතය හදාගෙන ඒ ජනාධිපතිවරණයෙන් පස්සේ කළේ තනිකරම හොරකම රට සංවර්ධනය කරනවා කියලා රට සංවර්ධනය කළ නෙවෙයි කිරීම නෙවෙයි කළේ ඔවුන් සංවර්ධනයේ වීම පාරවල් හදනවා කියලා රටේ පාරවල් හදන මුවාවෙන් මේ රටේ ධනය තනි ක්‍රම කොල්ල කාපෙක් කලි සූරාගෙන කාපෙක් මේ රටේ විනාශයට වග කියන්න ඕනේ කවුරුවත් නෙවෙයි අවුරුදු 74න් මේ විනාශය කලේ රාජපක්ෂලා විතරමයි අනිත් පාලකයේ තුරු තමයි හැබැයි मेरटे दुर्जन भिक्षु आत्मार्थकामी මිනිසුන්ට හෙන ගැහුවත් කමක් නැහැ මිනිස්සු ජීවත් වුණත් කමක් නැහැ නැතත් කමක් නැහැ සැපසොයන භික්ෂුව මේ රාජපක්ෂලා රැක්කා රාජපක්ෂ නිකායක් එක වෙනම පිරිසක් රාජපක්ෂ නිකාය රාජපක්ෂලා රැක්කා රාජපක්ෂලා ඒ නිකාය රැක්කා ඔක තමයි උනේ ඉතින් මම හිතන්නේ 225 තුල 225ම ඉන්නේ හොර කිව්වට මේ රටේ වැඩිම විනාශයක් කළේ රාජපක්ෂලා. පොහොට්ටුවේ ඉන්න බහුතරයක් හොර දේශපාලන. පක්ෂ දෙකේ තුනේම හොරු ඉන්නවා. හැබැයි වැඩිපුරම විනාශය කළේ රාජපක්ෂලා. ඌන්ට ගැළපෙන අය ස්ත්‍රික මට්ටමින් පලාත් මට්ටමින් පත් කරගෙන උන්ට ගැලපෙන හුරු හොර නායකයෝ මේ රට විනාශ කරනවා මං හිතන්නේ මේ රටට හොඳ නායකයෙක් ඔය 225 තුළම නැතුව නෙවෙයි මේ රටේ යුද්ධයට නායකත්වය දුන්න මිනිස්සු මං හිතනවා ජෙනරාල් සරත් පොන්සේකා විතරයි ඉතුරු වෙලා තියෙන්නේ අනිත් එකදු මිනිහෙක් පිළිබඳව කිසිදු විශ්වාසයක් නැහැ සරත් පොන්සේකා මහත්තයා ජනාධිපතිවරණයට ඉල්ලුවොත් උදව් කරන්න බලාපොරොත්තු වෙනවා කොන්ද කෙලින් තියාගෙන අරගලයට හෝ වේවා රටේ ප්‍රශ්නයකට හෝ වේවා මිනිස්සුන්ගේ පැත්තේ ඉඳලා කතා කරන එකම නායකයා හැටියට තමයි මම ජෙනරාල් සරත් පොන්සේකා දැක්කේ ජීවිතේ ඔහුගේ අඩුපාඩු තියෙන්න පුළුවන් ඒ නිසා මං හිතනවා සරත් පොන්සේකා වගේ කෙලින් වැඩ කරන මිනිහෙක් මේ රටේ නායකයා වුණොත් මේ රටේ ජනාධිපති වුණොත් මේ රට හදලා ගනි
ඒ වීරවංශල වගේ කුක්කන්ට නටන්න බැරි වෙයි කියන එක මගේ විශ්වාසයක් තියෙනවා එතුමා සමග මම හිතනවා නියත වශයෙන්ම එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි කියලා ඉදිරිපත් වුණොත් අනිවාර්යයෙන්ම දීවිත පරිත්‍යාගයෙන් සහයෝගය දෙනවා රටට ආදරය කරන සියලුම පක්ෂවල වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් එතුමාට උදව් කරන්න ඉදිරිපත් වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා එන කිසිදු නායකයෙක් පිළිබඳව මගේ විශ්වාසයක් නැහැ මේ දූෂණය වංචාව හොරගම නතර කරා නම් මේ රට නිකම්ම දිනු වෙනවා ඉතින් මගේ තීරිය මේකයි මේක හොර ගුහාවක් ඒක නිසා මමත් මට දේශපාලනෙන් වැඩක් නැහැ මම හිතනවා මේ රටට ජෙනරාල් සරත් පොන්සේකා අමාත්‍ය ගැළපෙයි කියලා එතුමා ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම මගේ සහයෝගය දෙනවා මට ඔය හොර තක්කඩි වැනෙන නායකයෝ වැඩක් නැහැ මට කිසි එක මගේ මතය මම කෙලින් කතා කරන හාමුදුර කෙනෙක් මට අවශ්‍ය කරන කෙලින් වැඩ කරන මිනිස්සු කියන දේ කරන කරන දේ කියන මිනිස්සුන්ට මම කැමතියි මං හිතනවා මට ගැළපෙන මිනිහෙක් හැටියට ඕකේ ඉන්නේ සරත් පොන්සේකා විතරයි සරත් පොන්සේකා මහත්තයා ඉල්ලුවොත් මගේ සහයෝගය අනිවාර්යයෙන්ම දෙනවා අවසාන බලාපොරොත්තු ඒකයි වෙන කිසිම මිනිස්සෙකුට මගේ සහයෝගයක් දෙන්නේ නැහැ ජෙනරාල් පොන්සේකා ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම සහයෝගය දෙනවා ගොන්ද කෙලින් තියාගෙන මේ රට හදායි කියලා මේ පුරුන්ට තක්කඩින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයි කියලා තියෙන එකම විශ්වාසය එච්චරයි රටටම ආරාධනා කරනවා මුළු රටටම කොන්ද පාන දින භික්ෂුන් වහන්සේලාට අන්නේ ආගම පූජකවරුන්ට මවලවිතුමාලට ආදර්ශලට මිනිස්සුන්ට මේ රටේ ජාති ભેදයකින් ආගම් ભેදයකින් කුල ભેදයකින් පක්ෂ ભેදයකින් පාට ભેදයකින් තොරව ජෙනරාල් පොන්සේකා වටේ එකතු වෙන්න කියලා මම ඒ වෙලාවේදී ඉල්ලීමක් කරනවා සියලු දෙනාටම පෙරුවන් සරණයි අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ මේ වගේ බලු පාලක ඉන්න රටක් කොහෙවත් නැහැ මොකද මම දැක්කා ඊයේ සහ ඊට කලින් උද්ඝෝෂණ වලට ගිහම මිනිස්සුන්ට කඳුළු ගෑස් ගහන ඊළඟට මිනිස්සු මරන මරලා පා කරන මුහුදු තීරයට ගොඩ ගහන මල සිරුරු ඊළඟට කඳුළු ගෑස් ගහන වතුර බවුසර ගහන විදින ඊළඟට මේ තරම් මිනිසුන්ට හිංසා කරන තලන පෙරන ලෝකෙ කොහෙවත් රටක් නෑ ඉතින් මේකේ මේකට IMF දෙන්නේ නැති එක අරුම පුදුමයක් නෙවෙයි ලෝකෙ කිසිදු රටක නැති ම්ලේච්ඡ පාලනය අපේ රටේ ගෙනියන්නේ බලහත්කාරයෙන් මිනිසු කකුලට පාගගෙන ඉන්න පාලනයක් ඉතින් හැම එකම ගොඩක් මිනිස්සු බලන්නේ මේකෙන් දේශපාලනය කර කර උන්ගේ මඩිය තර කරගන්න රටේ නායකකම් දරන්න නැතුව රටේ මිනිසුන්ට ආදරයක් නැවේ හැම එකම ඉතින් ඒක නිසා පිළිකුලෙන් යුක්තව හෙලා දකිනවා රහින්සක වසන්ත මම අදත් මතක් කරන වසන්ත මුදලිගේ කියන ඒ තරුණ ළමයා අපරාධකාරය කොච්චර ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවද කිසිදු නීතියක් නැහැ ඉතින් අපරාධකාරය පාර්ලිමේන්තුවේ ඉන්නවා සැපසේ ඉන්නවා හිරේ ඉන්න ඕන මිනිස්සු හැබැයි රටේ මිනිස්සු වෙනුවෙන් රටේ අධ්‍යාපනය වෙනුවෙන් කෑම බීම ටික වෙනුවෙන් බෙහෙත් ටික වෙනුවෙන් අරගල කරපු වසන්ත මුදලිගේ සිරිදම්ම හාමුදුරුව ඉරගත කළා තියෙනවා ඉතින් අදත් මගේ ඒ පිළිබඳව කනගාටුව ලැජ්ජ වෙන්න ඕනේ ආදිවාසී මිනිස්සු බොහොම දුක් විඳලා ආදිවාසීන්ගෙන් විශ්වවිද්‍යාලයට ගියපු තරුණේ ඒ රටට සම්පත ඒ වගේ තරුණේ ඉර කළා දාලා තියෙන නාමල් රාජපක්ෂලා වගේ අන්ත දූෂිතයෝ සියලු රාජ්‍ය ආරක්ෂාව පොලිසිය හමුදාව සියලු ගාඩ් එක ඇතුළු ඒ දරුවෝ සැපසේ ඉන්නකොට අහිංසකයෝ රටේ මිනිස්සු වෙනුවෙන් කෑ ගහපු ආමුදුරුවරු උඩට තුන් වේල කාලා
මුද පන්නේකේ සැපසේ ඉන්න මහා නායකල ඇතුළු මුදලාලි පැරැන්ති සංඝ මුදලාලිලා ටික එක වචනයක් කතා කරන්නේ රහින්සක හාමුදුරුව පිළිබඳව. මිනිහෙක් කතා කරන්නේ ඒ මොකද? ඒ හාමුදුරු අරගල කරේ රටේ මිනිස්සු වෙනුවෙන්. සමස්ත හාමුදුරුවරු වෙනුවෙන්. සමස්ත පූජකයන් වෙනුවෙන්. අරගල ඇත්තටම අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැහැ. තුන්නිකායක මහා නායකලා ඉන්නව සත්ත පහකට වැඩක් නැහැ. වලපය එකට පය. නා අධිකරණ නායක සංඝ නායක අනු නායක අර නායක මේ එකෙක් කතා කරන්න. හැබැයි දුප්පත් අහිංසක හාමුදුරුවරු විශ්වවිද්‍යාලේ ඉන්න හෝ නොවන මා විශාල කැපකිරීමක් කරන බිනිස් ඛණ්ඩ දෙන බට්ටිකට කෙනෙහි ගුණ සලකන. ඔය හැමෝටම ඔය ඉන්න හාමුදුරුවන්ට වඩා රසට හම්බෙනවා. කෑම ටික දාන ටික හොඳට ලැබෙනවා. ඔය හැම පන්සලකටම බෑ. ඔය විශ්වවිද්‍යාලවල ඉන්න හාමුදුරුවෝ පවා දුප්පත් අහිංසක හාමුදුරුවෝ ඒ සංඝ අවංසලා පිළිබඳව කතා කරන එකෙක් නෑ. මැද්දගොඩ අබේලා ප්‍රමුඛ ප්‍රමුඛ ඥානසාරල ප්‍රමුඛ ඌට සැප විදින මිනිස්සු පාලකයාගේ පැත්ත ගන්නව මිසක් කවදාවත් සිවුර පැත්ත අරගෙන කතා කරන්නේ නෑ. ඉතින් හදිස්සිය ඇස් දෙකෙන් කඳු ගලනවා කනගාටුයි. ඒ පිළිබඳව අපේ රටේ මේ රටේ ඉපදීම පිළිබඳව මම කනගාටු වෙනවා. අසනීප තත්ත්වයේ පසු වුණත් මම කතා කරන්නේ ඒ නිසා මේ රටේ ඉපත් උපත ලැබීම පිළිබඳව මම කනගාටු වෙනවා. මේ හුරු ඉන්න රටක දුක නිසා මේ හදවත ධනවත් කකියනවා. දරන්න බෑ මේ මිනිසු විඳින වේදනාව. අසනීප තත්ත්වයේ පසු වුණත් මේ ලයිව් ආවේකයි අපේ රටේ ඇස් දෙක පියවෙන්න කලින් අඩුම තරමේ මේ රටේ මිනිස්සු සැපසේ ජීවත් වෙනවා දකින්න ලැබුණොත් මා ලබන භාග්‍යයක් කොට මා සලකනවා. ඒ සඳහා කරන ව්‍යායාමයක් පමණයි මේක. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ന്യൂസ് റിപ്പോർട്ടർ വാരണേൻ തുറ അപക്ഷപാതി വാർത്താകരണ.